Senabirmatya prachana aarambh karne මම පටන් ගමු සර්. හරි හොඳයි සුබ සවස් කාලයක් හැම දිනාටම ඔබට මාව ඇහෙනවා ඇති කියලා මම ඉතින් අද අන්තර්ජාල සාක්ෂරතාව වැඩසටහනේ දෙවැනි දිනයි පළමු දිනේ අපි සමාරම්භක වැඩසටහනක් පවත්වලා ඊට පසුව මේ පාඩමට අවශ්‍ය ප්‍රවේශයක් විදියට අපි කර්ම ඉදිරිපත් කළා ඉතින් මේ විදුලිය අර්බුදය නිසා අපි කලින් පාඩම ඉවර කළා අදත් සමහරට මම හිතන්නේ ගැටි තියෙන සමහර පොතල දැන් තව භාගයකින් ඉදී බලමු අපි කොහොමද කරගෙන යන්නේ කියලා ඉන්නත් ඉඳලා අපි මේ ගැටලුවට වාගේ ඔබට මේක කළා තියෙනවා මටත් මං ඉන්න පළාතටත් විදුලිය යනවා තව පැය භාගයකින් හෝ පැය විතර ඉපස්සෙන්නේ පැය දෙකක් විතර ගිහිල්ලා මම මතුවේ අද බලමු කොහොමද කියලා බලමු කරන පොඩි පොඩි බාධා આવොත් අපිට අමාරු මොහොතකට නතර කර අපි ඊළඟ සැරේ මේ ගැටලු නැති වෙන විදියට ඔබට පාඨමාලාව කරන්න වැඩිදුර සකස් කරලා තියෙනවා ඉතින් මේ අන්තර්ජාල සාක්ෂරතාව පාඨමාලා අපි අන්තර්ජාල සාක්ෂරතාව කියලා විසින්ම ළමා ආයෝන් සාහිත්‍ය නිරත වෙන වෙනත් ලේඛක මහත්මීන් ඇති මෙතන පොදුවේ ලේඛකයෝ විදිහට අපි අන්තර්ජාල සාක්ෂරතාව ළඟා කරගන්න ඕන මොකටද කියන එකට ප්‍රවේශයක් අරගෙන තමයි අන්තර්ජාල සාක්ෂරතාව පටන් ගන්න තියෙන්නේ. ඉතින් අපිට පැය 30ක් තියෙනවා. ඒ නිසා අපි ගිය සතියේ පොඩි කාලයක් ගත්තේ අද සම්පූර්ණ කරන්න උත්සාහ කරනවා. ඒතර මේ අන්තර්ජාල සාක්ෂරතාවට ප්‍රවේශයක්යි ගන්න. ඉතින් එතෙන්දි මම ඔබට කිව්වා අපි තොරතුරු කියන මාතෘකාව දැනගෙන ඉන්න ඕන කියලා. ඔබ දන්නවා මම මේ විදිහට උපමාතෘකා පහකට එක වර්ග කරලා ඔබට කතා කරා. තොරතුරු සාගරයක් වෙනවා, තොරතුරු මූලාශ්‍රිතයනවා, තොරතුරු ආංශා, තොරතුරු මකා ගන්න ඕන. ඊට පස්සේ අපි ඉගෙන මකාගෙන ආපහු නැවත ඉගෙන ගන්න ඕන කියන කරුණු ටික කතා කරා. අපි වැදගත්ම කරුණ තමයි ඉගෙනුම. ඉතින් ඉගෙනුම කියන්නේ දැන් ඔබ ඔය පොතක් ලියනවා කියන්නේ ඔබ ඉගෙන ගැනීමක් කරන්නේ. ඔබ ළමා සාහිත්‍ය පොතක් වෙනත් සාහිත්‍ය පොතක් යමක් ලියනකොට ලේඛකයෙක් වශයෙන් ඔබ ඒ ලේඛනයේ ඉවර වෙනකම් ඔබ ඉගෙන ගන්නවා. ඒතර ඒ ඔබ ඉගෙන ගන්න එකේ විස්තර ගැන ඔබ අවබෝධයක් අරන් ඉන්නවා නම් ඔබට ගුණාත්මක පොතක් ඉලක්ක ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා විදන්ට කතා කරේ ඉගෙනුම කියන මාතෘකාව ඒකේ මාතෘකා උපමාතෘකා තුනක් මේ ගමන් මාර්ගය මප්පිට සහ ගැඹුරු ඉගෙනුම මෙන්න මෙතෙන්ට එනකම් මම ගිය සැරේ කතා කළා ඊට පස්සේ අද තියෙන ඉගෙනුමේ දිගුවත් කතා කරලා ඊට පස්සේ වුම මේ ඇයි තොරතුරු සාස්ත්‍රීය අන්තර්ජාල අවශ්‍ය වෙන්නේ කියලා පාඩම් ආරම්භ කරන්න ඒ නිසා මම නැවතත් සමහර නැති මේක මම ඉක්මනට මේ ස්ලයිඩ් ටික ඔබට පෙන්නමින් අද පළවෙනි මාතෘකාව ඉඳලාම ඉස්සරහට ගමන් කරන්න කැමතියි. තොරතුරු කියලා කියන්නේ අපේ ඉන්ද්‍රිය පහට අසු වෙන සියලුම දේ. එතන අපේ ශරීරයෙන් ඔබ තියෙන සියලුම දේවල් තොරතුරු. එතන මේ තොරතුරු අපි සිඳුරු පහකින් ඉන්ද්‍රිය පහකින් ශරීරය ඇතුළට දාගන්නවා. ඊට පස්සේ අපි ඒවට ප්‍රතික්‍රියා දක්වනවා. මේක තමයි අපි ඉපදිලා මැරෙනකම් කරන්නේ. ඒ අනුව මේක ඇරෙත් උපමාතෘකාවක් කතා කරලා අපි තොරතුරු සාගරයකයි ජීවත් වෙන්නේ. ඔබ කැමුණා නිතුණා තොරතුරු සාගරයක ජීවත් වෙන්නේ තොරතුරු සාගරේ නිරන්තරයෙන්ම පළල් වෙමින් පවතින. ඒතර ඒ තොරතුරු සාගරේ ජීවත් වෙන මිනිස්සු වර්ග තුනක් ඉන්නවා. සමහරු මේ තොරතුරු සාගරේ ගිලිලා පල්ලෙයක්. සමහරු ගිලෙමින් පවතිනවා. තොරතුරු සාගරේ යාත්‍රා කර
එන්නේ මේ තොරතුරු සාගරයෙන් නිරුපාදෘතව යාත්‍රා කරන්න පුළුවන් නම් සුනාමියක් වගේ දන්ත එන තොරතුරු ප්‍රවාහයකට මුහුණ දීලා මේ තොරතුරු සාගරයේ මතුපිට ඔබට යාත්‍රා කරන්න පුළුවන් නම් ගුණාත්මක පුද්ගලයෙක් කියන ඔබට ඉතාම හොඳ කුල්ලක්ගේ පෙනේරයක් පෙරලා අවශ්‍ය දේ මේ සිදුරු පයින් එහෙම වුණොත් ගුණාත්මක පුද්ගලයෙක් වෙනවා. ඉතින් මේ තොරතුරු සාගර පුතා ඔයගොල්ලන් කාගේ හරි ඔය මියුට් කර ගන්න ඕවා. දැන් ඔයගොල්ලන් දන්නෝ දැන් දැන් ගුරුයි. ඒ නිසා මේ තොරතුරු සාගරයේ පොණිකාට්ටිය කවුරු හරි ඉන්නව නේද ළඟ? හරි. ඒ නිසා මේ තොරතුරු සාගරයේ තොරතුරු එනවා පොත් වලින් ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය වලින් අන්තර්ජාලයෙන් පරිසරයෙන් සහ පුද්ගලයන්ගේ. ඒ අනුව මේ තොරතුරු සාගරයේ ජීවත් වෙන පුද්ගලයන්ට මේ නිරන්තර විශාල තොරතුරු සමුදායක් ඇතුල් වෙනකොට කොයික තෝරගන්නවද කියලා ප්‍රශ්නයක් තියෙනවා. අර හොඳ කුල්ලක් හොඳ පෙනේරයක් නැති වුණොත් තමන්ට මේ මොන තොරතුරුද තෝරගන්න කියන එක පිළිබඳ ලොකු වික්ෂිප්ත බවක් ඇති වෙනවා. ඒ කියන්නේ තොරතුරු කාංසාව. ඉතින් අපි කොහොම මේ දුවට තොරතුරු කාංසාව තියෙනවා. මේ පුතාටත් පරිගණක ආශ්‍රයෙන් තොරතුරු කාංසාව තියෙනවා. ඔබටත් මෙහෙම තියෙනවා නම් ඒක බරපතල ගැටලුවක්. ඊළඟට මේ තොරතුරු සාගරයේ අපි තොරතුරු දාගත්තාම අපේ මොළයත් කම්පියුටරයක් වගේනේ. එහෙනම් මේකටත් දාගන්න පුළුවන් තොරතුරු ප්‍රමාණය සීමිතයි. එහෙනම් අපි දාගන්න තොරතුරු මේ සිදුරු පහෙන් ඉන්ද්‍රිය පහෙන් විටින් විට මකා ගන්න ඕනේ. පරිගණකේ නම් අපිට මකා ගන්න කියලා පණිවිඩයක් දෙනවා. පරිගණකයේ ස්ලෝගන් විතර යතුරු මේව කළම මකා ගන්න. එතකොට මෙතන හිඩස් වෙනවා. දැන් අලුතේ තොරතුරුට බොහොම ලේසියෙන් එකතු වෙනවා. ඒක අපේ ඔළුවේ තියෙන තොරතුරු විටින් විට මකාගෙන මේ වගේ හිදස් ප්‍රදේශ හදාගන්න ඔබට අලුතෙන් එන තොරතුරු ඉතාම හොඳ මේකට දාගන්න පුළුවන්. ඒ නිසා ඔබට කුල්ලකට පෙනේරයකට අමතරව ඔබ ළඟ තියෙන්න ඕන ඉරේසරයක්. හොඳ ඉරේසරයක් තියෙන්න ඕන. උමකණයක් තියෙන්නට ඕන. ඊළඟට මේ තොරතුරු ඉගෙන එක අවශ්‍ය දේවල් විතරක් ඉතුරු කරගෙන අනිත් ඒවා අයින් කරලා නැවත ඉගෙන ගන්න ඕනේ. අපි මේකට කිව්වේ යාවත් කාලීන වෙනවා නැත්නම් අප්ඩේට් වෙනවා කියලා. මේක අද ඉතාම වැදගත් වචනයක්. ඒ නිසා මේක ඉතාම ජනප්‍රිය learn unlearn relearn විශේෂයෙන්ම ඔබ එකට ඉගෙන ගන්න ඔබ දැන් මේට අවුරුදු 40කට 50කට නැත්නම් 20කට ඉස්සෙල්ලා ඉගෙන ගත්ත ඒවායින් ඔබට දැන් වැඩ කරන්න බෑ. ඔබ මේ ගහගත්තු පරණ පෙට්‍රල් වලින් දැන් දුවන්න බෑ. ඔබ අලුත් පෙට්‍රල් ගහ ගන්න ඕනේ. ඒ නිසා ඔබේ පෙට්‍රල් ටැංකිය ටිකක් ෆිස් කරගෙන අලුතෙන් පෙට්‍රල් ගහ ගන්න. ඒ නිසා අලුත් පෙට්‍රල් වලින් ඔබ දුවන්න ඔබට හොඳ ලේඛකයෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ මීට ප්‍රථම අවුරුදු 10කට 15කට 20කට 30කට 40කට ඉස්සෙල්ලා විශ්වවිද්‍යාල කොහේ හරි විවිධ තැන්වල ඉගෙන ගත්ත දේවල් අරගෙන ඒ වයින් ඔබ දැන් ලේඛනයේ නිරත වෙන්න ගියොත් ඔබ ගුණාත්මක ලේඛකයෙක් නෙවෙයි ඔබ මේ පරණ කරන කෙනෙක් වෙනවා. ඒ නිසා පරණ පෙට්‍රල් වලින් දැන් දුවන්න බෑ. අලුත් පෙට්‍රල් ගහගෙන අලුත් ගමනක් යන්න බලන්න. ඒ නිසා මේකට ගිතාම වැදගත් ඔබ හොඳින් මතක තියාගන්න learn unlearn and relearn. මෙහෙම නොවුණු කෙනෙකුට මෙහෙම නොවුණු සමාජයකට ඉස්සරහක් නෑ. ඉතින් ඔබ ඕන තරම් අධ්‍යක්ෂින් දැක්කී සමහර ආයතන වල ඉන් පිරිස් ප්‍රධානීන් තමන් වැඩ කරන්නේ මීට අවුරුදු 40කට 50ක් නැත්තම් 30කට ඉස්සෙල්ලා ඉගෙන ගත්ත කරුණු වලින්. ඉතින් ඒ නිසා ඒ ආයතනයේ හරි විශාල ගැටලුවක්. ඒ ආයතනය වැඩ කරන්නේ පරණ දැනුමින්. ඉතින් වැඩ කරන අයත් සියල්ලම ලොකු අවුලකට පැටලලා ඉන්නවා. මොකද අලුත් දැනුමට ඉඩක් නැහැ. ඉතින් ඒ නිසා එවැනි ආයතන ඉස්සරහට යන්නේ නැහැ. නිරන්තර ගැටලු. ඊළඟ ඉස්සරහට අලුත් දැනුමක් පාවිච්චි කරන පිරිසකට උනත් ඒ ආයතනයේ ඉඩක් නැහැ. ඒ අයට අවස්ථාව ලැබෙන්නේ අර පරණ ප්‍රධානියාගේ පරණ දැනුමින් වැඩ කරන්න ගිහිපුවා. ඒ නිසා මේක ඉතා වැදගත් ලෝකේ ඉගෙන ගන්න, මකා ගන්න, නැවත ඉගෙන ගන්න. ඉතින් ඔන්න ඔහොමයි තොරතුරු සාගරයේ කියන එකේ තොරතුරු පිළිබඳ ඉගෙන ගන්න.
දෙවනුවට අපි ආවේ ඉගෙනුම කියන එක. ඔබ පොත ලියනවා කියන්නේ ඉගෙනුමක් කරන්නේ. ඔබ පොතක් ලියල ඉවරුනහම ඔබ යෝන්නව කතා පොතක් හෝ නාමා නව කතා පොතක් ලියල ඉවරුනහම ඔබ ඉගෙනුමක් ඉවර කරලා තියෙනවා. ඔබ පොත ලියනවා කියන්නේ ඉගෙනුමක් කරන්න. ඒතර ඉගෙනුම කියන්නේ අපුවානේ අපි වරතුළු සාගරයි ඉන්නේ. මේවා මං සියල්ලම ගිසති කතා කරා. එනිසා වරතුළු සාගරයක අපි ඉන්නේ ඉගෙන ගන්නවා කියන්නේ තොරතුරු දැනුම් බවට පත්වෙන. ඔබ කියන්නේ ඔබ තොරතුරු එකතුගෙන ඒවා ඒ විදිහට කියන්නේ නැතුව අලුත් දැනුමක් විදිහට ඔබ ලියනවා. එතකොට ඔබ පොතක් ලියනවා කියන්නේ ඉගෙනුමක් නිරූපණය කරන්න. ඔබ නවකතා පොතක් හෝ කෙටි කතා පොතක් හෝ කල්පන්තියක් හෝ මොනවා හෝ සාහිත්‍ය නිර්මාණය කරනවා කරන ඔබ ළඟ තොරතුරු තොරතුරු වෙන්න පුළුවන් නැත්නම් පරිසරයෙන් ගන්න පුළුවන් නැත්නම් වෙනත් පොත්වලින් ගන්න තොරතුරු වෙන්න පුළුවන් නැත්නම් අන්තර්ජාලයෙන් ගන්න තොරතුරු වෙන්න පුළුවන් ඔබේ අධ්‍යක්ෂින් ඒ තොරතුරු අරගෙන ඔබ ඒ තොරතුරු දැම්මක් එහෙම නැත්නම් ඔබ ඉගෙනුමක් මේ පොත කරන්නේ නැහැ. එනිසා ඉගෙනුම කියලා කියන්නේ ඒක මේ එළියේ තියෙන තොරතුරු මතක තියාගන්න මේ ඇතුලේ දැනුමක් බවට පත් කරන්න. ඉතින් මේ දැනුම මෙතන ඉන්නන්නේ බල්බ් එකක් විදියට පාඨකයක්. එතන මේ පොත ඔබේ කියවලා පාඨකයා බල්බ් එකක් පත්තු කරගන්න. මේ පොත කියවන අනිත් පැත්තෙන් පාඨකයා මොකද කරන්නේ මේ පොතේ තියෙන තොරතුරු දැනුමක් බවට කරලා හදන්න ඕන පාඩකයක් වගේ තියෙන ඒ වගේ ගමන් මාර්ගය අපි ඉගෙනුමට ආය ගමන් මාර්ගයේ පියවර 6යි පළවෙනි පියවර තොරතුරු මතක තබා ගන්නවා දෙවෙනි පියවර තොරතුරු අවබෝධ කර ගන්නවා තුන්වෙනි පියවර තොරතුරු භාවිතයට ගන්නවා හතරවෙනි පියවර තොරතුරු විශ්ලේෂණය කරනවා පස්වෙනි පියවර තොරතුරු ඇගැයීමක් කරනවා හයවෙනි එක නිර්මාණය කරනවා සාහිත්‍ය කෘතියක් එනවා දැන් මේ පියවර හය ඉදිරියට ගමන් කිරීම මේක රූපෙන් දැක්වත් මේවා ඉතින් මෙන්න මේකයි වර්තමානයේ පාවිච්චි මේ 50 ගණන් වල එක උපමාකල මේ තියෙන නල්ල තන්නේ දිගටු පාන හැමිටි පාන සීත ගඟුල මහගිරි දඹ මාළුව සිරිපාදේ මළුවට එන්න ඕන මළුව තමයි දැනුම. ඒතර ඉරසේවියත් බලලා ගණ්ඩාරෙත් ගහලා සිරිපතුලත් මඳින්න පුළුවන් දැනුමක් තියෙනවා. ඒ නිසා මතක තබා ගැනීම අවබෝධය භාවිතය විශ්ලේෂණය හැගීම සහ නිර්මාණය කියලා ඉගෙනුමට පාරක් තියෙනවා. මේක පඩිපෙලක් නැත්නම් මේක කන්දක් නැගීම. ඔබ පොතක් ලියනවා කියන්නේ මේ කන්ද නගිනවා. ඔබ පොත ලියවරනකොට මේ කන්ද මුදුනට ඇවිල්ලා තියෙන්න ඕන. ඒ කියන්නේ ඔබ ඉගෙනුමේ ගමන් මාර්ගයේ ඉදිරියට ඉදිරියට යමින් පොත ලියලා තියෙනවා. එතන මේ ගමන් මාර්ගයේ අරට ඉගෙන ගන්න අධ්‍යයයකට එකක් මතු පිටින් ඉගෙන ගන්න. එතකොට ඔකේ අර සිරිපාදේ නගින එකේ බලුවට නගින්නේ නැතුව පළවෙනි පියවර තුන විතරයි ඔබ නැගලා පොත සම්පූර්ණ කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඔබ මතක තබාගෙන තොරතුරු අවබෝධ කරගෙන භාවිත කරලා විතරයි ඔබේ පොතේ ලියලා තියෙන්නේ. එහෙම වුණොත් ඔබ මත් පිටින්නේ පොත ලියලා තියෙන්නේ. එතකොට ඔබ තුල බාල මට්ටමේ කුසලතා ටික මොනවාද මේ බාල මට්ටමේ කුසලතා ටික මතකය අවබෝධය හා සංයුක්ත චින්තනය කියන එක. සංයුක්ත චින්තනය කියන්නේ පේන දෙයක් පිළිබඳ කතා කිරීම. ඒ අනුව මෙන්න මෙහිමයි. ඒ පාඩිට ඕන සිරිපාද නම් නියමයේ ගෙනුමට ඔබේ පොත මතුවිට ගෙනුමෙන් ලිව්වොත් ඔබ මතක තබා ගැනීම අවබෝධ සහ භාවිතයෙන් ඉවර කළ පොත නැවැත්තුවොත් ඔබ පොත සම්පූර්ණ කරොත් ඔබ ඔබේ පොත මතුපිට ඉගෙනුමට වෙලා තියෙන්නේ අනිත් පැත්තේ පාකේ මතුපිට ඉගෙනුමයි ලැබෙන්නේ. මතුපිට ගිහින් මේ පොත්වල අන්තර්ජාලයේ තැන් තැන්වල තියෙන තොරතුරු එකතු කරගෙන ඒ විදිහටම ලියන එක. එතකොට අපි කියන්නේ උගත් පුද්ගලයෙක් වෙනවා කියලා. ඒ කියන්නේ කටපාඩම් කරගෙන ඒ තියෙන දේවල් කියන්න පුළුවන්. අපි කියන්නේ ගිරව දානවා කියලා. ගිරා පොත අර පොත්වල අන්තර්ජාලයේ හැමතැනම තියෙන ඒවා කටපාඩමින් ආපහු කියන. ඒක කිසි කෙනෙකුට ප්‍රයෝජනයක් නැහැ. ඒවා ඕන කෙනෙකුට අන්තර්ජාලය තුලින් පොත්වලින් අද ලෙහෙසියෙන් හොයාගන්න පුළුවන් අපට.
අනිත් අයට අපි මේවා බොරුවට මතක තියාගෙන කඩන් කරගෙන යන්න ඕනේ නෑ. හැබැයි ඔබ මේ පොත ගැඹුරු ඉගෙනුමට ලියනවා නම් ඔබ මේ නැගලා සිරිපාදේ මුදුනට ඇවිල්ලා ඇති. එතකොට අපි ඔබට කියන්නේ ඔබ ගැඹුරු ඉගෙනුමට අනුව පොත ලියලා කියලා. ඒතර ගැඹුරු ලියෙන්නේ ස්තේනි ආ 6 වෙනි අධ්‍යයන වලට ඔබ පොත ලියලා තියෙනවා. මේ ටික කියවලා බලන්න. එතකොට ඔබ දිනු කරන්නේ අන්න අපිට ලයිට් ගියා. එතකොට ඔබ දිනු කරන්නේ ඉහළ මට්ටමේ කුසලතා. එතකොට ඔබ දිනු කරන්නේ ඉහළ මට්ටමේ තොරතුරු කුසලතා. ඉහළ මට්ටමේ තොරතුරු කුසලතායි ඔබ දිනු කරන්නේ. මොනවද ඉහළ මට්ටමේ තොරතුරු කුසලතා? ඉහළ මට්ටමේ තොරතුරු කුසලතා නිර්මාණශීලී චින්තනය, තාර්කික චින්තනය, පහළ මට්ටමේ කුසලතා මොකද්ද? සරල අවබෝධ කරගන්න එක. ඊට පස්සේ පේන දේවල් ගැන හිතන එක. ඒවට කියන්නේ පහළ මට්ටමේ කුසලතා. lots. ඉහළ මට්ටමේ කුසලතා කියන්නේ තර්ක කරන්න පුළුවන් හැකියාව, නිර්මාණශීලීව හිතන්න පුළුවන් හැකියාව, පේන්නේ නැති දේවල් ගැන හිතන්න පුළුවන්. ඒකට කියන්නේ පරිකල්පනේ. වියුක්ත චින්තනේ. දැන් හිතන්නකො ප්‍රජාතන්ත්‍රවාදී කියන එක පේනවාද? ඒක ඔබට විවිධ විදිහ හිතන්න පුළුවන්. ඔබට නිවන පේනවා. ඒක විවිධ විදිහ හිතන්න පුළුවන්. එනවාද පරමාණු? ඒක විවිධ විදිහ හිතන්න පුළුවන්. නිසා ඔබ ඉගෙනුමෙන් පොත ලිව්වොත් ඒ පොත තුළ පරිපණයේ අවස්ථාව තියෙනවා කියන්නේ නිර්මාණ අවස්ථාව තියෙන තාර්කික චින්තන අවස්ථාව තියෙනවා. එහෙම වුණොත් මට්ටමකින් තලියලා තියෙනවා. ඔබට කියන්නේ බුද්ධිමතා කියලා. ඉහළ මට්ටමේ ප්‍රතාවෙන් ඔබට. ඒතකොට ඉගෙනුම එකයි තුපිටින් ඉගෙන ගන්නවා. ස්කිල් හොට්ස් මේ ඉහළ මට්ටමේ නිර්මාණ සිරින් සහ ඒසා මං හිතන්නේ ගැටලු තියෙන දැන් මං හිතන්නේ ඇහෙනවා ඇති. කවුරු කියන්නේ ඇහෙනවද කියලා? ආ දැන් ඇහෙනවා සර්. ඉස්සල්ලා මේ කැටගරි වගේ තවුනා. ඔව් මේ ලයිට් පොඩ්ඩක් වෙලා ඉස්සියේ දැන් ඉතින් ලයිට් නැතුවයි මේ යන්නේ. පොඩ්ඩක් කැඩි ගැනි වගේ ඇහෙන්නේ. ආ ඇහෙන්නේ නේද? අපි එහෙම බලමු. රෙකෝඩින් එකේ සමහර එහෙම තියෙද්දන්නේ නැහැ. එනිසා ඉගෙනුමේ දිගුව කියලා කියන්නේ ඔබ දැන් පොත ලියලා ඉවරුනහම ඉහළ මට්ටමේ කුසලතා සිරිපාදේ ඔබ ධර්ම හදලා තියෙනවා. දැන් ඉගෙනුමේ දිගුව කියන්නේ ඔබ ඊළඟට මේ දැනුම තවදුරටත් ඊට වඩා වැඩි දැනුමක් වෙන විදිහට පොඩි හදලා තියෙන්න ඕනේ. හදපු දැනුම ඉත වැඩි දැනුමක් බවට පත් වෙනවා. ඒකට කියන්නේ ඉගෙනුමේ දිව නැත්නම් ඒකට සෑහෙන කාලයක් ගත වෙනවා. ඉතින් මේකට කියන්නේ අති ප්‍රජානනය කියලා. මේ ටික කියවලා බලන්න පන්ති කාමරයට සම්බන්ධ වෙන. පන්ති කාමරේ නම් ශිෂ්‍යයන්ට පැවරුමක් දෙනවා. ඉතින් මේකට කියන්නේ අධි ප්‍රජානනය කියලයි. ඉතින් තමයි ළමයා ප්‍රඥාවන්තයෙක් බවට පත් වෙන්නේ. බුද්ධිමතෙක් වුණ ළමයා මේ අධි ප්‍රජානනය මේකට යම් කාලයක් ඕන. සතියක් දෙකක්. ඉතින් ඒ කාල සීමාව ශිෂ්‍යයන්ගේ ශ්‍රේණිය වයස අනුව වෙනස් වෙනවා. ඔබගේ කාලයත් අනුව වෙනස් වෙනවා. ඔබ පර්යේෂණයක් කරනවා නම් සමහරට ඒක මාස 6ක් 7ක් වෙන්න පුළුවන්. පර්යේෂණයක් කරනවා කියන්නේ ඉගෙන මේ දිගුව. ඇතරම ඔබ පොත ලියනවා කියන්නේ පර්යේෂණයක් කරන්නේ. ඒකට කියන්නේ අධි ප්‍රජානනය. එතකොට ඔබ ප්‍රඥාවන්තයෙක් බවට පත් වෙනවා. ඒ නිසා ඔබ පොතක් ලියනකොට පොත ලියලා ඉවර වෙනකොට මෙන්න මෙහිමයි ඔබේ ගමන් මාර්ගය. ඔබේ ගමන් මාර්ගයේ මේ සිරිපාදේ නැගලා
සිරිපා බලනවා. එතකොට සිරිපාදේ නැගලා ඊට එහාට ඉගෙනුමේ දිගුව නගිනවා කියන්නේ ඔබ එවරස් කන්ද නගින්න ඕන. ඊට වඩා ලොකුම කන්ද නැගලා ඉවර වෙන්න ඕන. එතකොට ඉගෙනුම කියන්නේ සිරිපාදේ නැගලා එතනින් නතර වෙන්නේ නැතුව එවරස් කන්දම නගින එක. මේ තියෙන්නේ. මේ ඒකට සම්බන්ධ කරලා තියෙන්නේ. මේක ඒ විදිය තමයි. දැන් ඔන්න ඔබ පොත ලියනවා. ඔබ මෙන්න පල්ලෙහා මට්ටමේ ඉන්නේ මතකය. ඒතර මතකය මේ අවබෝධය මේ භාවිතය. ඊට පස්සේ මේ තියෙන විශ්ලේෂණය. මේ තියෙන ඇගෙයිම මේ තියෙන අලුත් දැනුම. මේ ඉන්නේ මේ ගුරුවරයා මෙයත් එක්ක ඇවිල්ලා උදව් කරලා පන්තියේ දිනා. ඊට පස්සේ මේ ළමයා තනියෙන් ගුරුවරයාගේ උදව්වක් නැතුව එවරස්ට් නගින්න යනවා. එතකොට එයා අලුත් දැනුමක් හදලා ඉගෙනීමේ දිගුව අවසන් කරනවා. ඉගෙනුම මෙතනින් පටන් අරන් නල්ල තන් වලින් පටන් අරන් ඉදි කටුපාන හැරමිටි පාන සුදඟුල මහගිරි දඹ සිරිපාදේ නැගලා ඊට පස්සේ ඔබ එවරසුත් නැගලා ඉවරුණොත් තමයි ඉගෙනුම සම්පූර්ණ වෙන්නේ. ඒ නිසා ඔබ පොතක් ලියනවා කියලා හිතන්න ඔබ මෙන්න මේ මතා ගැනීම අවබෝධය සහ භාවිත ඔබ මතුපිට ඉගෙන මේ පොත ලියලා තියෙනවා. එතකොට ඔබ විෂය කරුවේ ලියලා තියෙනවා. ඔබ එතකොට මේ විතර යනකොට උගත් වෙනවා. ඒ කියන්නේ මේ පොත පොත නවකතා පොතක් නම් අනිවාර්යෙන්ම වාර්තාවක්. ඇයි මේක ඇතුලේ කිසිම පරිකල්පන හැකියාවක් නිර්මාණශීලී හැකියාවක් තාර්කිකණයක් ඒ විශ්ේ කරුණු ටිකක් ඔබලා තියෙන. ඔබ මේ විදිහට මෙතෙන්ට එනකම් මේ මතකත උදේ භාවිතයට එනකම් විදිහට ඔබේ කතා පොත ලියලා ඉවරනම් ඔබේ කතා පොත ඉතාම දුර්වල කතා පොතක්. ඔබේ කතාව ඇත්තටම කතාවක් නෙවෙයි ඒක වාතාවක්. එතන කිසි සාහිත්‍යමය ගුණයක් නැහැ. කියන්නේ ඔබ මතුපිටගෙනුමේ ඔබේ පොතර කළා කියලා. හැබැයි ඔබ මෙතනින් නොනැවති මෙන්න විශ්ලේෂණය කළ තොරතුරු ඇගයීමක් කරලා ඔබ අලුත් නිර්මාණ කළොත් ඔබේ නවකතාව විශිෂ්ට නවකතාවක් වෙනවා. ඒ කියන්නේ ඔබ ගැඹුරු ඉගෙනුමට අවතීර්ණ වෙලා තියෙනවා. ඔබේ නවකතාව ඔබටම තේරෙනවා නම් ඉතා හොඳ නවකතාවක් කියලා. ඒකට හේතුව තමයි ඔබ මේ නවකතාව තුළින් සිරිපාදේ නැගලා තියෙනවා. නවකතාවලිය ඉවරනකොට ඔබ සිරිපාදි නැගලා තියෙනවා. ඊළඟට ඔබේ නවකතාව ඊට පස්සේ රාජ්‍ය සාහිත්‍ය වෙනත් ඉතාම ඉහළ බුහුමන් ලබනවා. කියන්නේ ඔබ මේ සිරිපාදි නගලා හදපු දැනුමට එහා ගිය අධිප්‍රජානනයක් හදලා එවරස්ට් නැගලා තියෙනවා. ඒතර ඔබේ නවකතා පොත විවිධ බුහුමන් ලබනවා නම් ඒක සම්මාන ලබනවා නම් කියන්නේ ඔබේ නවකතා පොත තුළ ඔබ ඉගෙනුමේ ඉහළම අධිරය වන ප්‍රඥාවන්ත අධිරයට ලියන. එනිසා නවකතා පොත ලියනකොට උගත් වෙලා බුද්ධිමත් වෙලා ප්‍රඥාවන්තයෙක් වෙලා තියෙනවා. එතකොට ඔබ නවකතාව අවසන් වෙනකොට ඔබ යම් කාලයක් ගන්නවනේ සමාජ මාස සහායක වගකීමක් ගන්න. මේ සහාය කාලය තුල ඔබ මේ ගන්න ප්‍රයත්නය තුල ඔබේ පොත මෙතනින් නතර කරලා තිබ්බොත් ඒ කියන්නේ ඔබ තබා අවබෝධ කරලා තොරතුරු භාවිතා කරලා අපි කතාව ලියලා තිබ්බොත් ඇත්තට මේක නවකතාවක් වෙන්නේ නැහැ. ඒක නිර්මාණයක් වෙන්නේ නැහැ. ඒක මතුපිට ලියපු වාර්තාවක් තමයි. ඉතාම දුර්වල. හැබැයි ඔබ පොත තුළ අපට ඔබ විශ්ලේෂණයට තොරතුරු ඊට පස්සේ ඇගීමට කරලා ඒකෙන් අලුත් දෙයක් නිර්මාණය කරලා තියෙනවා නම් ඔබේ පොත තුළ ඔබ ගැඹුරු ඉගෙනුමට අවතීර්ණ වෙලා තියෙනවා පොතේ. ඊළඟට එහෙම නැතුව තවත් එහාට මේ පොත පරිකල්පණයට විශාල විදියට දායකත්වයක් දක්වලා අධිප්‍රජානනයක් හදලා තියෙනවා නම් ඔබ ප්‍රඥාවන්ත විදියට මේ පොත ලියලා තියෙනවා. ඒ නිසා ඔබ නවකතා පොතක් ලියනකොට මාස 5ක් 6ක් 7ක් යම් කාලයක් ගන්නකොට ඔබ මෙන්න මතුපිට ඉගෙනීමෙන් ආරම්භ කරලා එතනින් අතර නොවි ගැඹුරු ඉගෙනීමට ඇවිල්ලා එතනනුත් අතර නොවි ප්‍රඥාවන්ත ඉගෙනීමට ඔබ ළඟා වෙලා තියෙනවා. ඒ කියන්නේ ඔබ නල්ල තණ්ණී ඉඳලා සිරිපාදි නැගලා එවරසුත් නැගලා තියෙනවා මේ පොත මාස 5ක් 6ක් තිස්සේ ඩෙලිවර් වෙනකොට. ඉතින් අන්න එහෙම පොතක් ලියන්න පුළුවන් නම් ලේඛකයෙකුට ඔහු විශිෂ්ට ලේඛකයෙක් වෙනවා. ඔහු විශිෂ්ට ලේඛකයෙක් වෙනවා.
අනිත් පැත්තේ ඉතින් ඔබේ මේ පොත දැන් ඔබ මේ ප්‍රඥාවන්ත මට්ටමට ලියපු පොත දැන් අපේ පාසලේ ළමෙක් මේ පොත කියවනකොට එයාටත් වෙන්නේ මේකමයි. එයා ඔබේ පොත කියවලා ඉස්සෙල්ලා මතු පිටින් ගන්නවා ඊට පස්සේ ඒවා ගැඹුරින් ලියන ඊට පස්සේ එයා ඔබේ පොතට විචාරයක් ලියනවා. ඒ තමයි ගැඹුරු ඉගෙනුම යා. ඒ තමයි යාගේ ඉගෙනුමේ දිගුව. එතකොට ඔබේ පොත අරගෙන පොතේ සාහිත්‍යමය අංග විස්තර කරමින් ඒවා කරමින් ළමයා අවසානයේ පොතට විචාරයක් ලියනවා සතියක් දෙකක් කරා. ඒ විචාරයක් කියන එක තමයි ඔබේ පොතට ඔහු ඉදිරිපත් කරන එවරස්ට් නගින අවස්ථාව. ඒ නිසා ඔබ සිරිපාදින් පොත ලිව්වා වගේ පොත කියවන පාඩකයටත් පුළුවන් වෙන්න ඕන මේ නල්ල තන්නේ ඉඳලා එවරස්ට් නගින. එහෙම නැතුව ඔබේ පොත මෙහාට විතරක් පුළුවන් විදිහට පාඩක ඔබේ පොත කියවන්නේ නැහැ. ඒවා නිකන් පොල් කුඩු වාගේ. ඔබේ පාඩක ගණන් ගන්නේ නැහැ. හැබැයි මෙතෙන්ට එන්න පුළුවන් නම් සිරිපාදෙක පාඨකයා සිරිපාදෙට කියන්න පුළුවන් නම් එහෙනම් ඔබේ පොතත් විශිෂ්ට පොතක්. හැබැයි එතනින් නොනැවති පාඨකයාට එවරස්ට් නගින්න පුළුවන් නම් අන්න ප්‍රශ්නේ තියෙන්නේ ඔබ විශිෂ්ට පොතක් ලියපු පුද්ගලයෙක් වෙනවා. ඒ නිසා ඔබ පොතක් ලියනවා කියන්නේ ඉගෙන ගැනීමක් කරන්න. ඒ කියන්නේ තොරතුරු දැනුම් බවට පෙරලීමක්. ඒක මේ අධිරට තේරුම්. ඉතින් අපේ හුඟක් ලේකේ නැයි මේ විශිෂ්ට පොතක් ලියන්න අමාරු. මේ සිරිපාදිනාගේ එවරස්ට් නගින ආයයි අපි අදකින්ම දන්නවානේ මේ හුඟක් ලෝකයන්ගේ පොත් බලපුවම අපිට පේන්නේ ඒගොල්ලෝ මෙන්න මෙතෙන්ට නැගලා ලියලා තියෙන්නේ මෙතෙන්ට ඇවිල්ලා විතරයි ඉතිහාට පොත ගෙනිහිල්ලා නැහැ සිරිපාදිර නැගලවත් එවරස්ට්වත් නැගලා නැහැ මෙන්න මේ මේ හරිය අදින් කර පොත පුත් කරලා තියෙනවා ඇයි ඔහොම වෙන්නේ ලේකකේකට ලේකකේකට මේ සිරිපාදිර නැග ගන්න අමාරුයි ඇයි මේ ප්‍රශ්නයකට අමාරු ඇයි මෙතනින් ලේඛකය අනතර වෙන්නේ මෙතනින් ඒගොල්ලෝ දන්නේ නැහැ අපිට පේනවා මෙතනින් අතරලා තියෙන්නේ මතු ඉගෙන මේ යා නතර වෙලා තියෙන්නේ එයා පොත තුලින් ගැඹුරු ඉගෙනුමට ගිහිල්ලා ප්‍රඥාවන්ත ඉගෙනුමට ගිහිල්ලා නැහැ එයා ඒ නිසා එයා මතු පිටින් නතර වෙලා ක්‍රමෙන් තොරතුරු දැනුම් බවට පෙරලන්න ඕන. තොරතුරු ඒ විදිහට ලියලා හරියන්නේ නැහැ. ඔබ ගත අත්දැකීම, ඔබ අන්තර්ජාලයෙන් ගත තොරතුරු, ඔබ පොත්වලින් ගත තොරතුරු ඒ විදිහට මේ ටිකේ ලියලා හරියන්නේ නැහැ. දැන් මේ තොරතුරු දැනුමක් බවට පෙරලන්න ඕන. එහෙනම් තොරතුරු දැනුමක් බවට පෙරලන්න නම් මොනවද ඕන? මේ තොරතුරු ටික දැනුමක් බවට පෙරලමින් ලියන්න බෑ මෙතන ඉඳලා මෙතනින් එහාට තියෙන දැනුම. එහෙමනම් දැන් ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට යන්න බැරි උඩ මට්ටම් වලට යන්න බැරි. ඒ කියන්නේ තොරතුරු දැනුම බවට මෙයාට පෙරලන්න අමාරුයි. හේතුව ඇයි දන්නවද? එයාට තොරතුරු කුසලතා නැහැ. ඒ ලේඛකයාට තොරතුරු කුසලතා නැහැ. ඔහුට තොරතුරු කුසලතා තියෙනවා නම් හරි ලේසියෙන් මේ තොරතුරු දැනුම් බවට පෙරලන්න පුළුවන්. ඔහුට තොරතුරු කුසලතා නැති වුනහම ඔහු කරන්නේ මෙන්න මෙතනින් ලේඛනය නතර වෙනවා. ඔහු දන්නෙත් නෑ ඔහු පොත ලියලා ඉවරයි. අවසානයේ මෙතනින් ලේඛනය ඉවර වෙනවා. හේතුව තමයි මේ තොරතුරු ටික දැනුම් බවට පෙරලන්න ඕන කුසලතා නැහැ. අන්න ඔතනයි ප්‍රශ්නේ තියෙන්නේ. එනිසා අපි යම් ලේඛකයෙක්ගේ පොතක් අරගෙන බැලුවොත් ඒ පොත ඉතාමත් දුර්වල මට්ටමක නම් ඒ කියන්නේ මේ මට්ටමේ තියෙනවා නම් අපිට පේන්නේ මොකද්ද? ඒ ලේඛකයාට මේ තොරතුරු ටික දැනුම බවට පෙරලන්න ඕන තොරතුරු කුසලතාව උට නැහැ. අන්නේ මේ ගැටලුවයි මෙතන විදාහපාන. බලමු මොනවද මේ තොරතුරු කුසලතා ටික කියලා. මොනවද මේ තොරතුරු කුසලතා කියලා බලමු. මොනවද මේ තොරතුරු කුසලතා? එතකොට අර ප්‍රීපාදේ නගේකොට මැද හරියේ නතර වෙලා ඉන්නේ ඇයි? ඊට උඩට යන්න බැරි හේතුව තොරතුරු දැනුම් බවට පෙරලන්න අවශ්‍ය කුසලතා ටික නැහැ. තොරතුරු දැනුම් බවට පෙරලන්න අවශ්‍ය කුසලතා ටික නැහැ. එතකොට එයා මොකද කරන්නේ? තොරතුරු ටික තොරතුරු ආකාරයෙන් ඉදිරිපත් කරනවා. එයාට කුසලතාවක් නැහැ තොරතුරු දැනුම් බවට පෙරලන්න. එහෙනම් බලමු මොනවද මේ කුසලතා කියලා.
මොනවද මේ තොරතුරු කුසලතා කියන්නේ? මොනවද මේ තොරතුරු කුසලතා කියලා? මෙන්න තොරතුරු කුසලතා. තොරතුරු ටික දැනුමක් බවට පෙරල ගන්න හැකියාව නැතිකම. තොරතුරු දැනුම් බවට පෙරලීම ඉගෙනුම. ඇයි ඔබට තොරතුරු දැනුම් බවට පෙරලන්න බැරි? ඔබට තොරතුරු කුසලතා නැහැ. ඔබ තොරතුරු කුසලතා නැහැ. ඔබට මතුපිට ඉගෙනුමේ ඉන්න ප්‍රශ්නයක් නැහැ. ඒක කටපාඩම් කරගෙන පොත්පත්වල අන්තර්ජාලයේ මේ තියෙනවා. ඔබට ඕන තරම් ලියන්න පුළුවන්. හැබැයි ඒ තොරතුරු ටික දැනුමක් බවට පෙරලන්න නම් ඔබට තොරතුරු කුසලතා ඕන. මේ බලන්න මේ පොඩි පුතා හරි සන්තෝෂයෙන් ඉන්නවා. මේ පුස්තකාලේ ඇවිල්ලා ඇයි දන්නවද? එයාට තොරතුරු කුසලතා තියෙනවා. මේ පොත්පත් වලට අදාළ එයාට තොරතුරු කුසලතා තියෙනවා. එයාට හරි විශ්වාසයි මට තොරතුරු කුසලතා තියෙන බව. ඒ අනුව එයාට මේ පොත පරිශීලනය කරන්න පුළුවන්. ඉතාම හොඳයි. ඉතින් ඔබ පොත බලන පාඩකයටත් මේකමයි තියෙන්නේ. අනිත් පැත්තෙන් බලන මෙසියට අන්තර්ජාලයේ ඉතා හොඳ සාක්ෂරතාවක් තියෙනවා. මේ අන්තර්ජාලයේ තියෙන තොරතුරු ටික ගන්න හොඳ තොරතුරු කුසලතා තියෙනවා. මේ පරිපුතාට පුස්තකාල වලට අදාළ තොරතුරු කුසලතා ටික තියෙන පොත්පත් වලට අනිත් පැත්තේ මේ 100 එන්න 100 නා 100ටත් පුළුවන් මේ අන්තර්ජාලයෙන් තොරතුරු හොයාගෙන මේ තොරතුරු දැනුම නිසා ඔබට සාර්ථක පොතක් ලියාගන්න බැරි වෙයි. ඒකෙන් එක හේතුවක් තමයි ඔබ මතු පිටේගෙන මේ ඉන්නේ. ඔබ ගැඹුරු ඉගෙනුමට යන්න නම් ඔබට තොරතුරු කුසලතාව. ඉතින් ඔබ ඕන තරම් දැකලා ඇති නේද? ඕන තරම් ලේඛකයෝ පොත් ලියනවා. නමුත් එයින් කීයෙන් කීයද ගුණාත්මක පොතක් වෙන්නේ? ඔය මොනවා පල්ලෑල් ටිකක් ලියනවා කියන්නේ වාර්තාවක් නේ, නිර්මාණයක් නෙවෙයි. යා මතු පිට ඉගෙන පොත්පත්වල අන්තර්ජාලයේ තමන්ගේ අත්දැකීම් ටික ලියන්න පුළුවන්. ඕක ඕන කෙනෙකුට කරන්න පුළුවන්. හැබැයි ලේඛකෙක් වෙන්න කියන්නේ ඊට එහාට ගිහිල්ලා ගැඹුරු මේ වර්ගය නෙමෙයි අන්තර්ජාල කුසලතා. ඔබට පොත්පත් අරගෙන ඒ වයින් ඔබට පුළුවන් ද තොරතුරු දැනුම් බවට පෙරලන්න ඕන කුසලතා ටික තියෙනවා. ඔන්න මං පොත්පත් වලට අදාළ කුසලතා 20 ගණක් ලියලා තියෙනවා. බලන්න ඔබට මේ කුසලතා තියෙනවද කියලා. ඔබට මේ කුසලතා තියෙනවද බලන්න. පුස්තකාලෙත් ගන්නවා. පුස්තකාලයේ අංශ පිළිබඳ අවබෝධයක් තියෙනවා. ඔබ පොත කොටස් දන්නවා. ඉතින් ලේඛකයෙක් වශයෙන් ඔබ අනිවාර්යයෙන් පොත කොටස් දැනන් ඉන්න ඕන. ඉතින් පුස්තකාලයෙන් අදාළ පොතක් ඔය කොහෙන් හරි ලියපුවාම පුතත් තෝරගන්න ඔයා දන්නවද? කාලේ නාස්ති කරන්න නැතුව පොතේ අනුක්‍රමණිකාව පාවිච්චි කරන්න දන්නවද? ඔබ කියවීම් ක්‍රම ශිල්ප දන්නවද? SQ3 RKW මේ වගේ අතෝරක් නැති ක්‍රම ශිල්ප දන්නවද? ඔබ ලිවීමේ ක්‍රම ශිල්ප දන්නවද? ඔබ දන්නවාද සටහන් ගැනීමේ ක්‍රම ශිල්ප? ඔබ සටහන් සංවිධානය කරන්න හරියට දන්නවද? ඔබ හරියට සංස්කරණය කරන දන්නවද? ඔබ සෝදුපත් බලන්න දන්නවද? ඒතර මම මතන 12ක් ලියලා තියෙනවා පොත්පත් වලට අදාළ. මෙන්න බලන්න ඊළඟට මේ කුසලතාට අතන මං 12ක් කිව්වා. ඔයා විශ්වකෝෂයක් පාවිච්චි කරන්න දන්නවද? ඔයා ශබ්දකෝෂයක් හරියට පාවිච්චි කරන්න දන්නවද? ඔයා සමපද සංග්‍රහයක් දන්නවද? භාවිත කර සිතියමක් කියවා දන්නවද? මුද්දර කියනවද? මේ වගේ අතෝරක් නැති සාහිත්‍ය ශානර ගැන හොඳ අවබෝධයක් තියෙනවා. ප්ලොට් ඩයග්‍රෑම් එක ගැන අවබෝධයක් කියවන විදිහ දන්නවද? විචාරයක් ලියන විදිහ දන්නවද? මෙන්න මේ කුසලතා තමයි පොත්පත් වලට අදාළ තොරතුරු කුසලතා. මට මේකට 500ක් ලියන්න පුළුවන්. ඒ නිසා ඔබ මුද්‍රිත මාධ්‍ය පාවිච්චි කරනවා නම් ඔබට මේ කුසලතා දැනුම බවට පෙරලන්න ඕන මූලික කුසලතා ටික නෑනේ යාට.
එයා සටහන් ගන්න ක්‍රමේ දන්නේ නැහැ. එයා ලියන ක්‍රමේ දන්නේ නැහැ. කියවන ක්‍රමේ දන්නේ නැහැ. ඉතින් කොහොමද පොතේ තියෙන තොරතුරු ටික අරන් දැනුම් බවට පෙරලන්නේ? ඒ කියන්නේ මේ ලේඛකයාට පොත්පත්වලට අදාළ තොරතුරු කුසලතා නැහැ. මම මේ 25යි ලියලා තියෙන්නේ. වගේ කමකට ඔබට මේ ඔක්කොම තියෙනවා මම විශ්වාස කරනවා. මාන පත්‍රයට දතුරු කුසලතා 25ක් ලියලා තියෙනවා. අන්තර්ජාලයට අදාළට ඊළඟට එන්නේ මම අපව ගන්නවා. ඒ නිසා මම මුද්‍රිත මාධ්‍ය වලට අදාළ කුසලතා 25ක් තියෙනවා. ඉස්සෙල්ලා 12ක් පෙන්වුවා මෙන්න ඊළඟට. මෙන්න ඉතුරු ටික. ඔබ ඇත්තටම විශ්වකෝෂය බලන්න දන්නවද? ඔබේ පොත ලියනකොට සමහර විශ්වකෝෂ බලන්න එන්සයික්ලෝපීඩියා බ්‍රිටනිකා නැත්නම් හේයින් මෑන් මේවා ඔබ දන්නවද? එන්සයික්ලෝපීඩියා බ්‍රිටනිකා විශ්වකෝෂය බලන්න. ඔබ හරියට දන්නවද සදකෝෂයක් පාවිච්චි කරන්න? සමපද සංග්‍රහය කියන එක දන්නවද මොකක්ද කියලා? සමපද සංග්‍රහය කියන්නේ සමාන පද තියෙන පොත. මේකට කියන්නේ තිසෝරස් කියලා. ඇත්තටම ඩික්ෂනරියකට වඩා වටින් සමපද සංග්‍රහය. ඒක තමයි සමාන වචන තියෙන්නේ, විරුද්ධ වචන තියෙන යම් වචනයක ඒවා. එතකොට මේ විදිහට පොත්පත් වලට අදාළ කුසලතා තියෙනවා. ඒතර හිතන්නකො පාඨකයන් මේ කුසලතා නැත්නම් ඉතින් මේ පාඨකයා කොහොමද ඊළඟට මේ තොරතුරු දැනුම් බවට පෙරලන්නේ? ඉතින් යාට ලේසිම ක්‍රමය තමයි තොරතුරු විදිහටම තියෙනවා. ඒ කියන්නේ එයාගේ ලිවීම ඉතා දුර්වලයි. එයාට යන්නේ වාර්තා. දැන් අපේ මාතෘකාවට එන. ඔන්න බලන්න ආලේ. ඔන්න අන්තර්ජාලයට අදාළ දැන් අද පොත්පත් වලට වඩා බහුලව පටලන අන්තර්ජාලයේ ඔබට මේ ලේඛකයෙක් විදියට මේ අන්තර්ජාලයේ කුසලතා තියෙනවද බලන්න. බලන්න මේවා තියෙනවද කියලා බලන්න. ඉතින් මෙන්න මේවා තමයි අපි ඔබත් එක්ක මේ රුපය 30ට අදාළව කතා කරන්න යන්නේ. අන්තර්ජාලයට අදාළ කුසලතා. ඔබ ළඟ මේ හොඳටම තියෙනවා ඇති කියලා මට විශ්වාසයි. තියෙනව නේද? ඔහොම තිබුණොත් තමයි තොරතුරු දැනුමට පැසි. ඒතර අන්තර්ජාලයෙන් තොරතුරු ගන්නවා. ඒ තොරතුරු ගන්න නම් අපේ කුසලතාට ඕනේ. මේ කුසලතා තියෙනවා නම් අන්තර්ජාතිතාටින් අමුතු මැණික් වගේ වටිනා තොරතුරු ටික අරගෙන වටිනා මැණික් වගේ ඔබ මේවා සම්ම ගන්න ඇති. ඒකට මම අන්තර්ජාල 25ක් ලියලා තියෙන කුසලතා. මට ඉතින් ඔබට මේ අපි අන්තර්ජාල නෙන්න ඕනේ. මම කියවනේ මේ ප්‍රවේශයක් ගන්න කියලා. ඒක ඔබට මේ අන්තර්ජාලයට මන් ලිව්ව තොරතුරු කුසලතා 25ම බලන් තියෙනවා නම් ඔබ ඉතාම හොඳයි. එහෙනම් ඔබ අතින් පොත 25ක් මේ ඔබ දන්නවා අන්තර්ජාලයෙන් තොරතුරු අරගෙන මේ අන්තර්ජාලයෙන් තොරතුරු ගන්න කුසලතා ටික ඔබ ළඟ තියෙනවා. ඒ කුසලතා තොරතුරු තෝරගෙන පොතක් අසමක් කරන්න. එනිසා අනිසයි අන්තතාව ගන්න. එනිසා මේ කුසලතා ඔබට අපි ඉදිරි පාඩම් වල උගන්වන්න බලාපොරොත්තු වෙනවා. සාස්ත්‍රයට ප්‍රවේශයක් මම ඉදර මං ගිය සතියේ මේ සතියේ ප්‍රවේශයක් අපේ මාලාවේ අන්තතාව නමු මම ඒ ප්‍රවේශය මේ විදියට ඇයි අපේ සාස්ත්‍ර කවුන කියලා තේරෙනවද? මොකද අපි ශ්‍රීපාදේ නැගලා එවරස් නගින වැඩ කරන්න. ඊළඟ අපි පොත අරගෙන අපි පාඩකයා ශ්‍රීපාදේ නැගලා එවරස් නගින. ඔයත් ලේඛකයෙක් විදියට ශ්‍රීපාදේ නැගලා එවරස් නගිනවා. ඊළඟ ඔයාගේ පොත අරගෙන පාඩකයා ශ්‍රීපාදේ නැගලා එවරස් නගිනවා. එහෙනම් නල්ලතානේ ශ්‍රීපාද නගින්කොට ශ්‍රීපාදේ නගින්න නැතුව පල්ලෙහෙන් නතර වෙනවා කට්ටිය. මතුපිට ඉගෙනීමෙන් නතර වෙනවා. ඔබත් ඔබේ පොත මතුපිට ඉගෙනීමෙන් ලියලා තියෙනවා. ඇයි ඔබට ගැඹුරු ඉගෙනුමට යන්න බැරි? ඔබ දන්නේ නැහැ තොරතුරු කුසලතා බලංග නැහැ. ඉන්සාව ඔබ තොරතුරු ගන්න දන්නේ නැහැ. ඉන්සාව ඔබ කරන්නේ ඉගෙනුම් ලියනවා. ඒ තොරතුරු කුසලතා නැති නිසා ඔබ මොකද කරන්නේ? ඉගෙනුම් නිරත වෙලා මේ පොත කරා.
ඉතින් ඒකේ අවාසනාව තමයි ඒක බලන පාඨකයාටත් මතුපිට ඉගෙනුම්මයි ලැබෙන්නේ. හැබැයි යම් කෙනෙක් මේ තොරතුරු කුසලතා ඉතා හොඳින් ප්‍රගුණ කරලා තියෙනවා නම් ඔහු දන්නවා මේවා ඉතාම හොඳින් නිවැරදිව අරගෙන මේ තොරතුරු දැබවට සිරිපාදිත් නැගලා එවරස්ට් නම් පොත ලියන්න. ඒකට මෙන්න මේ තොරතුරු කුසලතා තියෙනවා නම් සිරිපාදිත් නැගලා එවරස්ට් නගින්න පුළුවන්. ඉතින් ඒ තොරතුරු කුසලතා යටතේ ඔබත් ඒක අපි කරන්නේ අන්තර්ජාල තොරතුරු කුසලතා. නිසා ඒක කියන්නේ අන්තර්ජාල සත්තා. සබත් එක කතා කරන්නේ පාඩම. ඔබත් එක මේ පැය 30 කතා කරන්නේ මේ පාඩම. මුද්‍රමාදි තොරතුරු කුසල නෙවෙයි. ඒකට ඔබට ජාලයට අදාළ තොරතුරු කුසලතා කියනවනම් ලේඛකෙක් විදිහට ඔබේ ලේඛන කාර්ය ඉතාමත් ඉහළ මට්ටමකට ගේන්න පුළුවන්. ඒකට තමයි අධ්‍යාපන අමාත්‍යාංශයත් ඔය IBM C ආයතනයත් මූලික වෙලා ඔබට මේ පාඨමාලාව හඳුන්වලා දෙන්නේ. ඉතින් මම මුකාමකියට ඔයගොල්ලන්ගේ ලේඛනයේ නිරත වෙන ආයතන පාඨමාලා කරපුවාම මම මුලින්ම මේක අවබෝධ කරගත්තා. ඔබට මේ අන්තර්ජාල සාක්ෂරතාව ලබා දුන්නොත් ඔබේ ලේඛනයේ මීට වඩා ඉහළ මට්ටමකට එයි කියලා. ඉතින් ඒකේ ප්‍රතිඵල ආද භුක්ති විඳින්න හම්බ වෙලා තියෙනවා. මම හිතන්නේ ඒක අපි හැමෝම සතුටු වෙන්න ඕනේ. ඉතින් මම පාඨමාලා පැය 30ක් කළාට මදි. ඔබ ඊට පස්සේ මේවා තවදුරටත් ප්‍රගුණ කරන්න ඕනේ. ඒතර ඔබට මේ අන්තර්ජාලයට දාල තොරතුරු කුසලතා හොඳින් තියෙනවා නම් ඔබට තොරතුරු අරගෙන දැනුම් බවට පත් කරන්න හරි පහසුයි. ඒතර ඔබේ ලේඛනයක් විශිෂ්ට ලේඛනයක් වෙනවා. එනිසායි ඔබට අන්තර්ජාල සාක්ෂරතාව අපි උගන්වන්න. ඔන්න ඔහොමයි මේ පාඩමද ප්‍රවේශය. ඔබට වැටහෙනවා කාට හරි මොනවා හරි විනාඩි 5ක් විතර මම දෙන්නම් මොනවා හරි අදහසක් අහන්න තියෙනවා නම් අහන්න. ඔන්න ඊට පස්සේ තමයි අපි අන්තර්ජාල සාක්ෂරතාවට එන්නේ. ඔන්න දැන් තමයි අපේ ප්‍රධාන පාඩම ඉස්සෙල්ලම අපි දෙන්නම් මේ අසේ ඉගෙන ගත්තේ දන්නේ. බට් මේ ඇහුණාද කැඩි කැඩි දැහුනේ නැත්තම් මොනවා හරි අදහසක් කියන්න පුළුවන් විනාඩි කරන් කවුරු හරි. ඔබට ඇහෙනවාද දැන් මම කියන එක? අරවාරේ ඇහෙනවා කියන්නේ? ඔව් ඇහෙනවා සර්. ආ එන් ඔයාලා කියන්නේ කැඩි ඇහෙන සමහර අවස්ථාවල. ආ ඔබට මාත් දැන් ඇහෙන්නේ. දැන් ඇහෙන්නේ නැහැ නේ? ඔව්. හරි. ඔන්න දැන් තමයි අන්තර්ජාල සාක්ෂරතාවට එන්නේ. මං හිතන්නේ හැමෝටම විටින් විට නැති වෙනවනේ සම්බන්ධතාව. අපිටත් සම්බන්ධතාව නැවෙන්න එනවා කියලා හිතනවා. ඔබ දැන් වැටහේ ඔටි ලේකේ විදියට ඇතර මේක හැමෝටම කාඩ් මොනවා. ඉතින් ඔබ ඒක විදියට ගොඩක් ප්‍රයෝජනවත් වේ. එහෙනම් අන්ත සාර්ථකවට ඒ පාඩම ඔන්න දැන්මයි පාඩම කල්පේ පාඩමට ඇයි අන්තර්ජාල සාක්ෂරතා අපි ඉගෙන එකකේ විදියට ගාතන්නේ අන්තර්ජාල සාක්ෂරතා විනාඩියක් ඉන්න මගේ ප්‍රසන්ටේෂන් එක යනකම්.